Namo tas bhagavato arahato sammā sambuddhas. E bhagavato arahato. Devu minis brahman. Yani samastha satta prajavehi nokarunehi nonamenasulu. Riju patipatyati heyin anabhinata yanuvinda. Eseme. ක්ලේශයන්ට කිසිදු ආකාරයක නැමීමක් අවනත බවක් නොකරන නිසා අනබිභූතෝ යනුවෙන්ද ආචාර්යයන් වහන්සේ නමක් නොමැතිව තමම්ම මේ ශ්‍රී සද්ධර්මය පරම ගාම්භීර ශ්‍රී සද්ධර්මය අවබෝධ කළ නිසා ආචාර්යවරයෙක් නැති නිසා අනාචාර්යකෝ යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 105 වෙනි දුබ්බල කට්ඨ ජාතක දේශනාව බහුම් පේතං වනේ කට්ඨං වාතෝ භංජති දුබ්බලං තස්ස චේ භායසීනාග කිසෝනුන භවිස්සති වනෙහි දුර්වල යම් කාෂ්ඨයක් සුළඟ විසින් බිඳීද ඇතුන් ඉඳින් ඒට බියවන්නේ නම් ඒකාන්තයෙන් කෘස වූවෙක් වන්නේය අනන්ත ප්‍රමාණ නොයෙක් ආකාරයේ බියවලින් පෙළෙන නොයෙක් කරුණුවලින් බියට පත්වෙලා ඉන්න අපට සැබවින් මේ සියලුම බයෙන් නිදහස් වීමේ මාර්ගය කියලා දෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්තු පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ දුබ්බල කට්ඨ ජාතික දේශනාව ශ්‍රවණය කරන්නට අපි මෙහි ගාථාව අර්ථය දැනගත්තා වචනාර්ථ විමසා බැලුවොත් මේ බහුම් පේතං වනේ කට්ටං වාතෝ භංජිත දුබ්බලං බොහොම සරලයි මේ වනාන්තරයේ බොහොම දුර්වල බිඳිලා වැටෙන සුළු මේ කොළ අතුවාදිය තියෙනවා ඉතින් ඒවා නිරන්තරයෙන් බිඳිලා වැටෙනවා තස්සචේ භායසීනාග ඉතින් ඇත ඒට බය වෙන්න එපා නැත්තම් මේ ඇත්‍රජුනි ඒට බයවීමක් නොකරන්න කිසෝ නූන භවිසති ඔය විදිහට බය වුණොත් ඔබ ඊටාම කුස කෙනෙක් බවට පත් වෙනවා කායික මානසික සුවයක් ඔබට ලැබෙන්නේ නැහැ කියන අර්ථය තමයි මේ වචනාර්ථ දෙලින් අපට දැක් ගන්න සිද්ධ වෙන්නේ පින්වතුනි මේ වගේ ගාථාවක් මතු කරලා පෙන්වන්නට මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට හේතු වූයේ කුමක්ද සවත්නවර දේවරම් මෙහෙරෙහි අප භාග්‍යවතුන් වහන්සේ වාසය කරන සමයෙහි මේ ජාතක දේශනාව සිද්ධ කරේ එක්තරා තැතිගස් ස්වාමීන් වහන්සේ කෙනෙක් අරබයා පින්වතුනි මේ ස්වාමීන් වහන්සේ බොහොම සද්ධායෙන් පැවිදිච්ච සිල්වත් කුල පුත්‍රයෙක් නමුත් මේ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම බොහොම තැති අරගෙන ඉන්නේ වනාන්තරයේ ඉන්නකොට කොළයක් වැටුණත් අත්තක් කඩන් වැටුණත් කෝටුවක් බිඳෙන සද්දයක් ඇහුණත් බොහොම බියටපත් වෙනවා බොහොම මරණයට බය කෙනෙක් ඉතාම බියටපත් වෙනවා ඉතින් මේකට හේතු වන්නේ මේ ජාත කටුවාවේ සඳහන් කරනවා අවශ්‍යං මයා මරිතබ්බං මරණානුස්සති භාවනා වඩන්නේ එහෙමනේ අද්දුවන් ජීවිතං දුවන් මරණං මරණ පරියෝසාන මේ ආකාරයෙන්ේ මරණානුස්සති භාවනා නොකිරීම නිසා කියලා මං අවශ්‍යම මරණයට පත් වෙන්න ඕනේ මං අවශ්‍යම මැරෙන කෙනෙක් අනිවාර්යයෙන්ම මං මරණයට පත් වෙනවා මේ ආකාරයට මරණානුස්සති භාවනාවේ භික්ෂුන් වහන්සේ නොකිරීම නිසා තමයි ඒ විදිහට මේ භික්ෂුව මරණයට බියවන්නේ කියලා මේ භික්ෂුන් වහන්සේලා පින්වත්නි කතා වෙනවා ඉතින් ධම්සභා මණ්ඩපයේදී මේ භික්ෂූන් වහන්සේගේ ඒ මරණයට බියවීම පිළිබඳ කතා වෙමින් ඉන්න මොහොතේ එහි වැඩම කරන භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාගේ කතාව දැනගෙන මහණෙනි මේ භික්ෂුව කෙරෙහි අමනාප නොවන්න
මොකද මේ භික්ෂුවගේ පුරුද්දක් ඕක. දැන් විතරක් නෙමෙයි ඔය භික්ෂුව ඉස්සරත් ඔහමයි කියලා දේශනා කරනවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මෙහි අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, අතීත කතාවට අනුව අපේ බෝධිසත්වයන් වහන්සේ බරණස් රජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍යය කරන සමයේ හිමාල වනාන්තයේ රුක් දෙවියෙක් කියලා උපත ලබා සිටියා. ඒ සමයෙහි මේ බරණස් රජතුමාගේ මඟුල් ලතා යුද්ධයට හුරු ලෙස නැත්නම් යුද්ධයක් ආවට පස්සේ නොසලී නොබියව ඉන්න ආකාරයට පුරුදු කරන්න කියලා ඒ සඳහා ඉන්න අයට බාර දෙනවා. ඉතින් ඒ අය කරන්නේ මේ ඇතාගේ හොඬවැල මේ අත්තා මේ සියල්ල ගැට ගහලා ඒ යුද්ධ බෙර ආදිය හඬවල මේ නොයෙක් ආකාරයෙන් ඒ ඇතාගේ බිය නැති කරන එක. ඉතින් මේ කාරණා කරද්දී බොහොම වේදනාවට පත් වෙච්ච මේ ඇතා මේ යදම් බිඳගෙන කොහොමද හිමාල වනාන්තරයට පැනලා යනවා. ඉතින් ඒ හිමාල වනාන්තරයේ ඉන්නකොට මේ ඇතාට කොයි වෙලාවක හරි පුංචි සද්දයක් ඇහුණොත් අත්තා බිඳෙන වැටෙන සද්දයක් බොහොම බයට පත් වෙනවා. ඉතින් මේ ඇතා මේ විදිහට නිරන්තරයෙන් බයෙන් තමයි කාලය ගත කරන්නේ. පුංචි හරි සද්දයක් ඇහුණොත් මේ ඇතාට මතක් වෙනවා අර තමන්ව දමනය කරන්න බැඳපු ආකාරය. ඉතින් මේ වගේ නොයෙක් බියන්ගෙන් පෙළමින් මේ ඇතා බොහොම අපහසයෙන් තමයි කාලය ගත කරන්නේ. ඉතින් මේ ඇතාගේ මේ ඉක්මනින් වියටපත් වෙන ගතිය අපහසයෙන් ජීවත් වෙන මේ ජීවන චර්යාව දුටු අපේ බෝධිසත්ව රුක් දේවතානෝ මේ ඇතාට ප්‍රකාශ කරන ගාථාව තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. තමයි අපි මුලින් සිහිපත් කරගත්තේ. මේ වනාන්තරයේ නිරන්තරයෙන්ම මේ අති වැටෙන දේවල්, කොළ වැටෙන දේවල් මේ වගේ ශබ්ද ඇති වෙනවා. ඔබෙයින් බියටපත් වන්නට එපා. එහෙම වුණොත් ඔබට සුවසේ ජීවත් වන්නට හම්බෙන්නේ නැහැ. මානසික වශයෙන්ුත් කායික වශයෙන්ුත් කුස බවට පත් වෙන්න සිද්ධ වෙනවා. දුර්වල බවට පත් වෙන්න සිද්ධ වෙනවා කියලා ඒ දේශනා කරපු ගාථාව තමයි අපි මාතෘකාවට ගත්තේ. පින්වතුනි, මේ විදිහට පුංචි ශබ්දයට බිය වෙලා වෙවුලමින් කාලය ගත කරන මේ ඇතාට මේ අවවාදය කරන රුක් දේවතානෝ ඒ ඇතාගේ බය නැති කරනවා. ඒ වගේම තමයි මේ සමයේදී මහා නාගයානෝ, මහා ඇතානෝ, මහා ශ්‍රේෂ්ඨ ඇත් රජානෝ වන මාගේ ඔබගේ අපි කාගේ මේ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේගේ අර කලින් ආත්මයේදී රුක් දෙවියෙක් කියලා ඒ බිය නැති කරා වගේ සාමාන්‍ය ආකාරයෙන් නෙවෙයි ආර්ය ආකාරයෙන්, ඒ කියන්නේ දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් ඵලයේ පිහිටුවමින් මේ ධර්ම දේශනාව අවසානයේදී නැවත සතර අපායට වැටීමේ බයිනුත් සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. සාදු කියලා අපි ඒ අති උත්තම සිද්ධියත් අනුස්මරණය කරමු. පින්වතුනි, බුදු පියාණන් වහන්සේගේ මේ ජාතක දේශනාව අවසානයේදී ඒ සෝවාන් ඵලයට භික්ෂුන් වහන්සේ පත් වුණා කියන කාරණාව, ඒ වගේම අතීතයේදී ඒ ඇත් රජතුමාවත් බෝධිසත්ව අවදීයේදී ඒ බිය නිදහස් කරා කියන කාරණාව, මේ තුළින් බුදු පියාණන් වහන්සේගේ අපරිමිත කරුණාව, අපරිමිත ප්‍රඥාව මැනවින් වටහා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ ජීවිතයේදී ගොඩාක් බයටපත් වෙන ප්‍රධාන හේතුවකුත් මේ සඳහන් වෙනවා. ඒ තමයි මරණය ගැන මෙනෙහි නොකිරීම. අපි මරණ ආභව කෙනෙක් හිතනවා නම් අවබෝධයෙන්ම දකිනවා නම් ජීවිත අත්දැකීමක් බවට පත් කරගන්නවා නම් ඒ තනත්තාට ඕන තැනක නිර්භයව කටයුතු කරන්නට පුළුවන්. බොහොම සැනසෙල්ලේ ජීවත් වන්නට පුළුවන්. මේ ආදී අවවාද රැසක් මේ ජාතක දේශනාව අවසානයේ අපට ලැබෙනවා. ඒ රුක් දේවතාවන වෙලා ඒ ඇත්‍රජානව බියෙන් නිදහස් කරේ මෙසමෙහි ලෞතරා ඒ බුදුබාට පත්ව සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්දිත් ජලපනවා. පින්වතුනි, එදා ඇතා වෙලා හිටියේ මේ භික්ෂුන් වහන්සේමයි.